යුබෝවන් ඔබට සුබ දවසක් වේවා 2021 සැප්තැම්බර් මාස 19 වනදා සිට 25 වනදා දක්වා සතියේ ලග්න පලාපල ඔබගේ ලග්නයට කොහොමද දිනපතා ලග්න පලාපල දැන ගැනීම සඳහා අපගේ YouTube චැනලය subscribe කර bell icon එක ක්‍රියාත්මක කරන්න මේ සතියේ සිදුවන ග්‍රහමාරු සමග ඔබේ හඳානට අනුව ඔබට කොහොමද කියලා බලන්න තමයි මේ සූදානම. ඉතින් මේෂ රාශියේ සිට මීන රාශිය දක්වා උපන් ඔබට මේ සතිය කුමන බලපෑමක් ඇති කරවිද? ඉතින් ලග්න පලාපල අහලා ඒ වායේ තියෙන දේවල් හොඳින් තේරුම් අරගෙන ඒ අනුව කටයුතු කිරීමට ඉඩ සලස්වා දීම තමයි අපගේ එකම අරමුණ වන්නේ. ඉතින් අපි මෙතෙන් සිට ලග්න පලාපල එකින් එක විමසා බලමු. මේෂ ලග්නය. මේෂ ලග්නයෙන් උපන් ඔබට මේ සතිය කෙසේ වේවිද? මුල් දින කිහිපයේ තරම් සුබ නොවන බැවින් කල්පනාවෙන් කටයුතු කළ යුතුය. සතුරන් ඇති විය හැකිය. භාර්යාව සමග හෝ පවුලේ සිටින අනිත් ස්ත්‍රීන් සමග ආරවුල් මතුවීමට හැකිය. ශරීර සනීපය දුර්වල වීමට හැකි බැවින් මනසින් කටයුතු කර ගැනීම අශුභඵල අඩු කිරීමට හේතු වේ. පාද කොන්ද ප්‍රදේශයේ ආබාධ මතුවේ. සතියේ අවසාන කාලයේ සුබ වන අතර මිල මුදල් ලාභ ලැබේ. බලාපොරොත්තුෙන් සිටි වැඩ කටයුතු කර ගැනීමට වැඩිහිටියෙකුගෙන් හෝ පරණ හිතමිත්‍රයෙකුගේ උදව් ලැබේ. ගොවිතැන් කරන අයට හොඳ අස්වැන්නක් හොඳ ආදායමක් ලැබේ. සතුරු කරදරවලින් නිදහස් වේ. සතුරන් පරාජයට පත්වේ. දේව භක්තිය ගුරු භක්තිය සෙනෙහස වැඩි වේ. රැකී රක්ෂා බලාපොරොත්තුෙන් සිටින අයට ඒවා ලැබීමට හැකිය. දරු ශිෂ්‍ය ලාභද දූ දරුවන් විවාහ හෝ දරුවන්ට දරු ලාභ ලැබීමටද හැකිය. උපතේදී චන්ද්‍රයා දසවැන්නේ සිටී නම් ඔක්තෝබර් 12 වෙනිදා පසුවරතුරු ප්‍රවේසම් විය යුතුය. මෙම කාලයේ ඉතාමත් කල්පනාවෙන් හා ඉවසීමෙන් කටයුතු කරගත යුතුය. මේෂ ලග්නයෙන් උපන් ඔබේ ජය අංකය අංක 5. සුබ වර්ණය රතු පැහැය. සුබ දිනය අඟහරුවාදා. ඍෂභ ලග්නය. ඍෂභ ලග්නයෙන් උපන් ඔබට මේ සතිය කෙසේ වේවිද? සුබ ඵල සහිත සතියකි. උසස් අයගෙන් උදව් උපකාර ලැබේ. රජයේ උසස් නිලධාරියෙකුගෙන් සැලකිලි උදව් උපකාර ලැබේ. දරු ශිෂ්‍යයන්ගේ දියුණුව ඇතිවන අයුරින් වැඩ කටයුතු සිදුවේ. උසස් අධ්‍යාපන කටයුතු වල නිරත අයට අලුත් ඉගෙනීම් වලට නිරත වීමට අවස්ථාව සැලසේ. ගුප්ත විද්‍යා ජ්‍යොතිෂ විද්‍යා ආදී හැදෑරීමට මෙය හොඳ කාලයකි. හිතවත් මිත්‍රයෙකු හමුවීමට යෑමට සිදුවේ. ශරීර සැප පහසු ඇතිවේ. යම් යම් බඩු වර්ග හෝ මිල මුදල් ලාභ ලැබේ. ව්‍යාපාර කටයුතු වලට බාධක පැවතුනද හොඳ ලාභ ලැබේ. රාහුගේ දශාවක් හෝ කේතුගේ දශාවක් ගත කරයි නම් කරදර සහිත වේ. පෞල් ජීවිතයේ විවිධ කරදර සිත්තැවුල් මතු කරයි. උපතේදී සඳු 9 සිටී නම් ජන්මයේ රාෂ්ට්‍ර කපල යෙදෙන බැවින් ඔබ අනිවාර්යෙන්ම ප්‍රවේසම් විය යුතුය. පෞලිය අය සමග සිත් අමනාප වීම මතුවේ. සිතට සැනසීමක් ඇති නොවේ. රාගාධික කාලයකි. මේ කාලය තුල තමා විසින් තමාගේ චිත්ත ශක්තිය වැඩි කරගත යුතුය. වෘෂභ ලග්නයෙන් උපන් ඔබේ ජය අංකය අංක 9. සුබ වර්ණය සුදු පැහැය. සුබ දිනය සිකුරාදා. මිතුන ලග්නය. මිතුන ලග්නයෙන් උපන් ඔබට මේ සතිය කෙසේ වේවිද? රාහු 12 ගෝචරව ගමන් කරමින් පවතින මෙම කාලය ඔබට බොහෝ අනවශ්‍ය වියදම් මතු කරයි. ඉතාමත් සිහි බුද්ධියෙන් වැඩ කටයුතු කරගත යුතු කාලයකි. සතියේ අවසාන කාලයේ සුබ ඵල සහිත වන අතර ශරීර සනීපය ඇතිවේ. ණය ගනුදෙනු වලින් ලාභ ලැබේ. කෙටි ගමන් විමන් යෑමට සිත ඇතිවේ. මවගෙන් හෝ භාර්යාවගෙන් උදව් උපකාර ලැබෙන අතර සිතේ සතුට ඇතිවේ. රැකී රක්ෂා කටයුතු වලට බාධක මතුවේ. නමුත් ඔබට එම කටයුතු සාර්ථකව කරගෙන යාමට හැකිවන අතර තමාගේ හොඳ නම සමාජයේ කීප දෙනෙකු අතර ප්‍රචාරය වේ. නමුත් මෙම කාලයේදී ඔබට අෂ්ටම ඒරාෂ්ටකද ගෙවමින් පවතින නිසා ඉවසීමෙන් කටයුතු කර ගැනීම සුබඵල වේ. අධික ලෙස අනවශ්‍ය වියදම් ඇතිවන බැවින් එය පාලනය කරගත යුතුය. ව්‍යාපාර කටයුතු වලින් ලාභ ලැබේ. රැකී රක්ෂාවල පවතින කරදර අඩු වී යන සතියකි. මිතුන ලග්නයෙන් උපන් ඔබේ ජය අංකය අංක 6. සුබ වර්ණය කොළ පැහැය. සුබ දිනය බදාදා.
කටක ලග්නය කටක ලග්නයෙන් උපන් ඔබට මේ සතිය කෙසේ වේවිද සතියේ මුල් දින කිහිපයේ තරමක් ඔබට නොසන්සුන් වනු ඇත නියම වේලාවට නියම ක්‍රමයට කෑම බීම ලබා ගැනීමට නොහැකි වීම නිසා අසනීප මතුවීමටද හැකිය සිත් ඇවුල් ඇති කරයි උපතේදී සඳුහත් වෙන්නේ තැන්පත් ඇතනම් ඉතාමත් ප්‍රවේසම් විය යුතුය භාර්යාවට හෝ ස්වාමියාට අපල කාලයකි සුභ මහ දශාවක් ගත කරමින් පවතී නම් මෙම කාලයේ මිත්‍රයන්ගේ ආශ්‍රය නිසා අනවශ්‍ය කරදර වලින් මිදීමට හැකි වේ පෙර පින් මත වී බලාපොරොත්තු රහිත මිල මුදලක් ලැබේ ස්ත්‍රීන් සමග හිතවත්කම් බැඳගෙන ආශ්‍රය කිරීමට ඉඩ ලැබේ තමා කරන කටයුතු වලින්ද තමාගේ කතාවේ බලෙන්ද මුදල් ලාභ ලැබෙනු ඇත ඉඩකඩම් දේපළ වලින් හා ව්‍යාපාර කටයුතු වලින් හොඳ ලාභ ලැබේ සුදුසු අයසනම් මංගල යෝග උදා වේ දරුශිෂ්‍ය ලාභද ලැබේ අලුත් දේවල් ඉගෙනීමට හා දැනට කරගෙන යන අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමටද හැකිවනු ඇත කටක ලග්නයෙන් උපන් ඔබේ ජය අංකය අංක 9 සුභ වඩණය සුදු පැහැය සුභ දිනය බ්‍රහස්පතින්දා සිංහ ලග්නය සිංහ ලග්නයෙන් උපන් ඔබට මේ සතිය කෙසේ වේවිද මෙම කාලය සාමාන්‍යයෙන් ඔබට වාසනාවන්ත කාලයකි දියුණු වීමට අවශ්‍ය උදව් උපකාර ලැබෙනු ඇත අනුන්ගෙන් ලාභ ප්‍රයෝජනත් ලැබේ යම් යම් අලංකාර දේ ලැබේ ශරීර අලංකාරයට අවශ්‍ය දේ මිලදී ගැනීමට සිදු වේ තරුණ තරුණියන්ට තෑගි ලැබේ සතුරු කරදර පැවතුනද ඒවයි නිදහස ලැබේ පාද ආශ්‍රිත වේදනාවක් සුව අතට හැරේ විවාහ ජීවිතයේ පැවති සුළුසුළු කරදර ඉවත් වෙනු ඇත තමා සහ තමාගේ පවුලේ අයගේ දියුණුවට කරුණු සැලසේ ගුරු ග්‍රහයාගේ දසාවක් ගෙවමින් පවතී නම් එමායට සිත් ඇවුල් මතුවේ පලින්චේ පිළිබඳ ගැටලු මතුවන අතර නරක මිනිසුන්ගේ ආශ්‍රයට හා නරක සිරිත් විරිත් වලට සම්බන්ධ වීමට සිදුවේ සිහියෙන් කටයුතු කළ යුතු අතර උදරාබාධ කොන්දේ ආශ්‍රිත වේදනා මතුවිය හැකි කාලයකි මවට හෝ වැඩිහිටියන්ට කරදර මතුවිය හැකි අතර කල්පනාවෙන් කටයුතු කරන්න සිංහ ලග්නයෙන් උපන් නොබේ ජය අංකය අංක 5 සුභ වර්ණය තැඹිලි පැහැය සුභ දිනය බදාදා කන්‍යා ලග්නය කන්‍යා ලග්නයෙන් උපන් නොබට මේ සතිය කෙසේ වේවිද නැවතී තිබුණු වැඩ කටයුතු නැවත පටන් ගැනීමට හැකි වේ මොණියම් හේතුවක් හෝ මහත් සතුටක් ඇතිවීමට කරුණක් යෙදේ ලෙඩකින් පීඩා විඳින සිටි කෙනෙක් නම් මේ කාලයේදී නිරෝගී වේ විවාහ ජීවිතයේ දෙදෙනා අතර හිතවත්කම් ලැබිකම ආදර සම්බන්ධය වැඩි වේ කැඩී බිඳී ගිය ආදර බැඳීම් නැවත ඇති කර ගැනීමට හොඳ කාලයකි යහපත් උසස් දරු ශිෂ්‍යයන් ලැබේ උසස් නිලතලවල රැකියාවලට පත්වේ ශරීර සෞඛ්‍ය යහපත් වේ පැවති අසනීප කරදර වලින් මිදීමට හැකි වේ උපතේදී සඳුග්‍රහයා පස්වැන්නේ තැන්පත්වත් නම් කරදර සහිත කාලයකි ගෙදර වාසය කිරීමට නොහැකි වී ගෙදරින් පැන යාමට සිත දෙයි ශරීරයේ තුවාල හෝ අර්ශ සාදී රෝගයක් මතුවිය හැකිය ප්‍රේම සම්බන්ධතා කැඩී බිඳී යාමට හැකි බැවින් කල්පනාවෙන් හා ඉවසීමෙන් කටයුතු කළ යුතුය නොයෙක් දෙයට නිෂ්ඵල වියදම් කිරීමට සිදු වේ වැඩට තරම කම්මැලි කාලයකි වෙල හෙලඳ ව්‍යාපාර වලට අගුණ කාලයක් වන අතර රැකී ආරක්ෂා කටයුතු වලින් කරදර හා මානසික ආතතිය ඇතිවීමට හැකි බැවින් මෙම කාලයේ අසරණීකුට පිහිටවන්න කන්‍යා ලග්නයෙන් උපන් ඔබේ ජය අංකය අංක 2 සුභ වර්ණය සුදු පැහැය සුභ දිනය සිකුරාදා තුලා ලග්නය තුලා ලග්නයෙන් උපන් ඔබට මේ සතිය කෙසේ වේවිද මෙම කාලයේ ඉගෙනීමට ආසාව වැඩි වේ. අමුතු දේ ඉගෙනීමට හෝ ඉගෙනගත් දේහි වැඩි අවබෝධයක් ඇතිවීමට ඉඩ තිබේ. ශාස්ත්‍ර ආරම්භයේ ඉඳා යහපත් කාලයකි. නොඑක් දේ ලැබෙනවා ඇත. අලුත් හිත මිත්‍රයන් හඳුනා ගැනීමට ලැබෙන අතර මිත්‍රයන් සමග ප්‍රීතියෙන් කාලය ගත කිරීමට ලැබේ. සෑම දෙයකම උනන්දුවද වැඩි වන අතර ලදපමණින් ජීවත් වන කාලයකි. කලින් නොදුටු මිත්‍රේ කමුවේ රැකී ආරක්ෂා දියුණුව හා ආදායම් තත්ත්වයන් වැඩි වේ දරුවන්ට හා මව්පියන්ටද සුභ කාලයකේ උපතේදී සඳුග්‍රහය 4 වෙන්නේ තැන්පත් තුලා ලග්න හිමියන් ඉතාමත් ප්‍රවේසම් විය යුතුය ශරීර සනීපය අඩුවේ වාත රෝග ඇති වේ පවුලේ වැඩිහිටියෙකුට තදබල අපල ඇති කරයි
විශේෂයෙන්ම මවට අසනීප සාදයි. මව්පියන් සමග අමනාප වී හිතුවක්කාර වැඩ කිරීමට සිතන කාලයකි. තුලා ලග්නේ නුපන් නොබේ ජය අංකය අංක 1. සුබ වර්ණය 23 පැහැය. සුබ දිනය සිකුරාදා. රුචික ලග්නය. රුචික ලග්නේ නුපන් ඔබට මේ සතිය කෙසේ වේවිද? මුදල් ලාභද ප්‍රසිද්ධ වීමටද කරුණ සැලසෙන කාලයකි. ඉගෙනීම් කටයුතු සාර්ථක වේ. උසස් අය පවා තමා සොයා පැමිණෙන අතර ගේදොර වාසනාවන්ත වන ශරීර සනීපේද යහපත් වන සතියකි. වෙනදාට වඩා මහන්සියෙන් වැඩ කිහිපයක් සිදු කිරීමට සිදුවේ. විශේෂයෙන් හිතමිත්‍රයන්ගෙන් ආධාර උපකාරද ලැබෙනවා ඇත. ඉගෙනීමට ආශාව වැඩි වේ. තම වාසියට කතා කිරීමට ඉඩ ලැබෙන අතර ගුරු ග්‍රහය තුන්වැන්නේ වක්‍රව ගමන් කිරීමත් නිසා චෝදනා හෝ අපවාද ලැබෙන කාලයක් බැවින් ඒ සම්බන්ධයෙන් පරිස්සම් විය යුතුය. උපතේදී සඳු ග්‍රහය තුන්වැන්නේ තැන්පත්ව ඇතනම් සෙනසුරු අපලද පැවතීම නිසා සිතට ප්‍රීතියක් සැනසීමක් නැති කාලයකි. දුර්වල හෝ පහත් අයගේ ආශ්‍රයයට වැටේ. ගෙදර වාසය කිරීමට අප්‍රිය වීම හා කරදර මතුවීමට හැකිය. තිබුණු කඩිසර ගතිය ප්‍රාණවත් ගතිය නැතිවේ. රුචික ලග්නෙන් උපන් ඔබේ ජය අංකය අංක 2. සුබ වර්ණය රතු මිශ්‍ර පැහැය. සුබ දිනය අඟහරු ආදා. ධනු ලග්නය. ධනු ලග්නෙන් උපන් ඔබට මේ සතිය කෙසේ වේවිද? සතියේ ආරම්භක දින කිහිපේ වියදම් අතික වේ. අවනම්බුවක්ද ඇතිවීමට හැකි බැවින් කල්පනාවෙන් සිටීම වටී. තමා අතින් යම් කිසි පාඩුවක් සිදු විය හැකි අතර නිතර නිදා ගැනීමට කැමති දවස් වේ. උපතේදී සඳු ග්‍රහය දෙවන්නේ තම්පත්වත් නම් අසනීප වලට මුහුණ දීමට සිදුවන අතර හිතමිත්‍රයන් හෝ ලේනෑයන් සමගද ආරවුල් මතුවීමට හැකි බැවින් ඉවසීමෙන් සිටිය යුතුය. සතිය මැද භාගයේ සිට යහපත් වේ. වරින් වර හොඳ මිතුරන් මුණ ගැසෙන රැකී රක්ෂා හා ව්‍යාපාර කටයුතු වලින් දියුණුවට පත්වෙන සතියකි. පියා සතු දේපල වත්කම් තමාට හිමිවීමට හැකිය. ව්‍යාපාර කටයුතු හෝ රැකී රක්ෂා කටයුතු වල වෙනසක් සිදුවේ. සමාජයේ ප්‍රසිද්ධිය දියුණුවත් ඇතිවේ. දූ දරුවන්ට යහපත් කාලයකි. වෙළ හෙළඳ ව්‍යාපාර වලින් ලාභ ලැබේ. උත්සව වලට සහභාගී වීමට සිදුවන අතර තමා කැමති ආකාරයට කම් සැපසෙවීමටද ඉඩ සැලසේ. අසනීපයකින් පෙළමින් සිටියේ නම් සුවහතට හැරෙන අතර ලග්නේ රාෂ්ටක කාලයේ අවසාන කාලය ගෙවෙන බැවින් ඔබට මෙම කාලයේ විවිධ කරදර බාධක පැමිණීමට හැකි බැවින් නිසිපිළිවෙත් කර ගන්නේ නම් සුබ වේ. ධනු ලග්නේ නුපන් ඔබේ ජය අංකය අංක 9. සුබ වර්ණය කහ පැහැය. සුබ දිනය බ්‍රහස්පතින්දා. මකර ලග්නය. මකර ලග්නයෙන් උපන් ඔබට මේ සතිය කෙසේ වේවිද? සුභඵල සහිත සතියකි. තමාගේ බොහෝ කටයුතු වැඩි දියුණුවට පත්වේ. මිල මුදල් තත්ත්වය උසස් වන අතර අඩුපාඩුවක් නැතිව හොඳට ජයට කෑම බීම ලැබෙන කාලයකි. ආදායම් ලැබෙන මාර්ගද වැඩි විය හැකි. ව්‍යාපාර කටයුතුද දියුණු වේ. අධ්‍යාපන කටයුතුවල නිරත දරුවන්ට පසුගිය කාලයට වඩා මෙම කාලයේ සහනයක් ලැබේ. විදේශගත අයට සුබ කාලයකි. ඔවුන්ගේ ආදායම් තත්ත්වය වැඩි දියුණු වේ. දරුවන්ට තරමක් කරදර මතුවේ. නමුත් අද බල අපල ඇති නොවේ. තිබුණාට වඩා රටේ පිළිගැනීමක් ඇතිවේ. රැකී රක්ෂා හා වෙළෙහෙළඳ ව්‍යාපාර කටයුතු ක්‍රමයෙන් දියුණුවට පත්වේ. උපතේදී සඳු ග්‍රහය ලග්නේම තැන්පත්ව ඇත්නම් මෙම කාලයේ සතුරු බාධක බය ඇති කරයි. අධික වියදම් ඇතිවීමටද හැකිය. සතුරන් ඊර්ෂ්‍යාකාරීන්ද ඇතිවීමට ඉඩ ඇති බැවින් පරිස්සම් විය යුතුය. මකර ලග්නෙන් උපන් ඔබේ ජය අංකය අංක 9. සුබ වර්ණය නිල් පැහැය. සුබ දිනය සිකුරාදා. කුම්භ ලග්නය. කුම්භ ලග්නයෙන් උපන් ඔබට මේ සතිය කෙසේ වේවිද? සතියේ මුල් කාලයේ ඔබට සුභඵල ලැබේ. සතුරු කරදරවලින් නිදහස ලැබේ. සුදුසු වයසේ නම් විවාහ හෝ මංගල යෝජනා ලැබේ. කම්සප ලාභ ලැබෙන කාලයකි. නැතිනම් තම කටයුතු වලට ආධාර උපකාර කළ හැකි හිතවතුන්ගේ ආශ්‍රය ඇතිවේ. ගොවිතැන් කටයුතු වලින් ලාභ ලැබේ. විදෙස් ගතවීමෙන් බලාපොරොත්තු වන අයට සුභ කාලයකි. නඩුවලින් ජය ලබයි.
ඒ රාෂ්ට්‍ර කපල කාලයක්ද 2020 සිටම පවතින අතර මෙම කාලයේ දුර්වලභාවයක තැන්පත් ග්‍රහයකගේ දශාවක්ද ගත කරයි නම් ධනහානි සිදුවේ රහත් සතුරන් නැතිවීමටද තම කටයුතු පහත වැටීමක්ද සිදුවීමට හැකිය අඳුරේ අප්‍රසිද්ධව තම කටයුතු කර ගැනීමට සිදුවේ ගුප්ත විද්‍යාවලින් ප්‍රයෝජන හා එමගින් පිහිටක් ලබා ගැනීමට සිතෙනු ඇත රහස් වලට රහස් මිත්‍රකම් බැඳ ගැනීමට හෝ රහස් ලෙස ලාභ ලබා ගැනීමට සිතයි යම් වැඩකට හෝ යම් භාණ්ඩයකට මුදල් වියදම් කිරීමට සිදුවේ විවාහක ඌවකුගේ නම් එම විවාහ සහකාරයාට විපත්තිදායක වේ සතුරු කඩදර ඇති විය හැකි අතර නමුත් පසුව ජය ලැබේ කුම්භ ලග්නේ නුපන් නොබේ ජය අංකය අංක 5 සුබ වර්ණය නිල් පැහැය සුබ දිනය බදාදා මීන ලග්නය මීන ලග්නයෙන් උපන් ඔබට මේ සතිය කෙසේ වේවිද මාන්සියෙන් හා උත්සාහයෙන් කරන ව්‍යාපාර කටයුතු වලින් මෙම කාලයේ ලාභ ලැබෙනු ඇත සුදුසු වයස නම් විවාහ වීමට සුබ මංගල යෝජනා පැමිණේ ශරීර සනීපය සඳහා වියදම් කිරීමට සිදු වේ මුදල් පිළිබඳ කරදර මෙම කාලයේ ඇතිවීමට හැකිය වගකීම් සහිත උසස් තනතුරු වලට පත්වේ ගෙදර මංගල යෝග ගැන කතා කිරීමට සිදුවේ තමා සතු ධනය භාර්යාවට හෝ භාර්යාවද සතු වස්තුව තමාට හෝ ලැබෙන්නට පුළුවන් දේපල පිළිබඳ කරදර තිබේ නම් ඒ වයින් සැනසීම හා ජය ලැබේ අධ්‍යාපන කටයුතු සඳහා සුබ කාලයකි තරඟ විභාගවලින් ජය ලැබේ උසස් අධ්‍යාපන කටයුතු සඳහා විදේශීය රටවල ශිෂ්‍යත්ව පවා ලැබීමට හැකිය උපතේදී සඳුග්‍රහය එකලොස් යන්නේ තැන්පත්ව ඇති අයට නම් කනගාටුදායක සිත් ඇවුල් වරින් වර ඇතිවේ අසතුටුදායක කාලයකි නිතර නිතර සිතේ සතුට නැතිවන ආකාරයට කරදර මතුවේ අනුන්ට හිංසාදායක වැඩ නිතර කරන්නට සිතේ වාසනාව අඩුවන කාලයක් බැවින් ශරීර ශක්තියද අඩුවනු ඇත ළඟම හිතවතුන් නිසා කරදර හා පාඩු විඳීමට සිදු විය හැකි බැවින් කල්පනාවෙන් කටයුතු කළ යුතුය මීන ලග්නයෙන් උපන් ඔබේ ජය අංකය අංක 4 සුබ වර්ණය රතු පැහැය සුබ දිනය අඟහරු වාදා